अमेरिकावे मोंटाना नगरेट इहलिन दिस्वु हंदुना नुगात वस्तु चीने ओत्तु बेली में इहल उन्नतांश बेलुनेक बव तहवुरु कर तिबिनवा नवतम वार्ता वक्तुलिन पेंटगने संधान कले बे संबंधेन सिदुकरनु लेबु परीक्षण तुले बे चीने ओत्तु बेली में मेहुमक बव विशेष ऐकबंध पूर्ण मटमे परीक्षण सिदुकरोग අපදානම සැලකිල්ලට ගනිමින් ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කළ බවයි නිවේදනය කළේ. මෙය චීන විසින් ඔත්තුබැලීමේ මෙහෙයුම් සිදු කරන බව සාධක සහිතව තහවුරු වීමක් බවද ඇමරිකාව ප්‍රකාශ කළා. බෑත කාලිනව ඇමරිකාවේ ගුවන් කඳවුරු ආසන්න කලාප තුල හඳුනා නොගත් පියාසර වස්තුන් දිස්වීම ආකණ්ඩ මට්ටමින් වර්ධනය වී පැවති බවයි හෙළි කර තිබුණේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ නව කමිටු अमेरिकावर පහරදී වෙනසීමට කටයුතු කර තිබූ බවයි අනාවරණ කළේ මෙම නවතම මට්ටමේ අනාවරණය සමග ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය නවතා දමන ලෙස බලපෑම් වතු වෙ තිබෙනවා මෙම අනාවරණය සම්බන්ධයෙන් චීන රජය ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ युक्रेन युद्ध नासी जर्मनीट एरहे युद्धेट समान बव रुसियानु जनपति व्लादिमीर पुटिन प्रकाश कले मेय दिवन लोक युद्ध समान तत्वुना युक्रेनेट पक्षव कटेतु करन बटहिर राज्यान देशक मट्टमे विनाशेकट लाक वेम वेलक्विय नुहेकी बव रुसियानु जनपति देनुं दे तिबिनवा मेम हानिकर तत्वयांट मुहुन दीम संदहा लक्ष पहका अतिरेक बट पिरिसाक रुसियानु हमुदावट एक करन बवाई रुसियानु हमुदावट संबंध टेलिग्राम नालिका प्रकाश कले युक्रेन युद्धेन पसुवद इदिरी मेहुम संदहा रुसियानु हमुदा अखंड मट्टमिन शक्तिमत् करन බව හෙළි කර තිබුණා මේ සමග රුසියානු හමුදාවේ බට සංඛ්‍යාව බිලියන 2ක් ඉක්මවා වර්ධනය වීමට નિયમિત බවයි රුසියාවේ ටාස් පුවත් සේවය සඳහන් කළේ යුක්‍රේන යුද්ධයේ රුසියාව නියත මට්ටමින් ජය ලබන බවද එම වාර්තාව තුලින් දැනුම් දී තිබුණා युक्रेन युद्ध जय गनीम युक्रेन युद्ध आरंभक समय तुले उतर युक्रेन हरहा सार्थक रुसियानु प्रहार एल्लकल आतर हादिसी मट्टमिन एम बेहुम नवता दमीमट रुसियाब
කටයුතු කර තිබුණා මෙම නවතම මට්ටමේ අවදානමට මුහුණ දීම සඳහා දහස් සංඛ්‍යාත යුක්‍රේන බටයන් සහ සන්නද්ධ රථ උතුරු යුක්‍රේනයේ වෙත යොමු කර තිබෙනවා මාර්තු මාසයේ හෝ ඊට පෙර මෙම තීරණාත්මක ගැටුම ආරම්භ විය හැකි බවයි යුක්‍රේනයේ වාර්තා තුලින් හෙළි කර තිබුණේ चीन विसिन ताइवान्य आक्रमण करण अवस्थावक तुले आसन्ने पवतिन दूपात कलाप पहक तुलिन सिय पुरवेस्यान निवात कर गनीमत जपान्य तेरने कर तिबिनवा ताइवान्य सिट किलोमीटर सियाक नगनहिरीन पवतिन योनगुनाय एतुलो दूपात कलाप पहक तुलिन वेसे पुरवेस्यान निवात कर गनीमत नियमित बवाय अनावरण कले मेम दूपात तुले जपान जातिक्यान एक लक्ष विसिदहसाक वासे करण आतरे अवदानम अवस्थावक තුල පැය 24ක් තුල මෙම හදිසි මට්ටමේ බෙහෙවුම ක්‍රියාත්මක කරන බවයි ප්‍රකාශ කළේ මේ සඳහා නෞකා ගුවන් යානා සහ යාත්‍රා සිය ගණනක් භාවිත කිරීමට නියමිත බවද දැනුම් දී තිබුණා චීන විසින් ක්‍රියාත්මක කරන තායිවාන ආක්‍රමණයක් තුල ජපානයේ ඔකිනාවා ඇතුළු දූපත් සමූහයක් වෙතද චීන විසින් ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව හෙළි කර තිබෙනවා මෙවන් තත්ත්වයක් තුල තායිවාන ආසන්න ජපාන දූපත් ඍජු මට්ටමේ තර්ජනයකට ලක්වීම වැළැක්විය නොහැකි බවයි ජපාන බලධාරීන් පවසන්නේ මේ සඳහා වන හදිසි මට්ටමේ පෙරහුරුවක් ලබන මාසය තුල ක්‍රියාත්මක කිරීමට නියමිත බවද දැනුම් දී තිබෙනවා මේ අතර පිලිපින රජයේ වාර්තාවක් තුලින් සඳහන් කළේ සිය භූමිය තුල අතිරේක මට්ටමේ ඇමරිකානු කඳවුරු සඳහා විශේෂ අවස්ථාවක් ලබා දුන් බවයි මෙය දකුණු චීන මුහුදු කලාපයේ ආරක්ෂාව සඳහා उपाय मार्गिक मट्टमिन गणु लेबु तीरण्याक बवद देनुं दे तिबुना සිය රාජ්‍ය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර මාලාව ඊශ්‍රායල විසින් මෙහෙවා පවතින බව ඉරානය තහවුරු කර තිබෙනවා ජගත් මහලේ කම්බරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් එහි ඉරාන නියෝජිත අමීර් සයිඩ් ප්‍රකාශ කළේ මූලික විමර්ශන තුලදී මේ බව තහවුරු කර ගැනීමට සමත් වූ බවයි ජාතික ආරක්ෂාව සඳහා ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීමට ඉරානයේ අයිතිය රඳවා ගන්නා බවද මෙම ලිපිය තුලින් දැනුම් දී තිබෙනවා මෙය ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන රහසිගත යුද්ධය විවෘත මට්ටමින් ක්‍රියාත්මක කිරීමක් බවයි ඉරාන නියෝජිතයා ප්‍රකාශ කළේ ඉරානයේ ඉස්ෆහාන් නගරයේ හමුදා කම්හලක් වෙත මෙහිදී පළමු ප්‍රහාරය එල්ල කර තිබූ අතර තවත් ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බව ඉරානය හෙළි කර තිබෙනවා නියමිත අවස්ථාව තුල ඊශ්‍රායලයට එරෙහිව සිය පළිගැනීමේ ප්‍රහාරය එල්ල කරන බවයි මෙම දැනුම් දීම තුලින් ප්‍රකාශ කළේ 2024 පැරිස් ඔලිම්පික් උළෙල වර්ජනය සඳහා රාජ්‍යයන් 40ක් සූදානම්ින් පසුවෙන බව පෝලන්ත රජය දැනුම් දී තිබෙනවා. පෝලන්තයේ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ රුසියාව වෙත මෙම තරගාවලිය තහනම් නොකළහොත් ලෝකයේ රාජ්‍යයන් රැසක් පැරිස් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට නියමිත බවයි. මේ අතරට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව සහ බටහිර රාජ්‍යයන් රැසක් ඇතුළත් වන බවද හෙළි කර තිබෙනවා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනයේ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා යුදබිම වෙත ගමන් කරමින් මරණයට පත්ව පවතින බවයි පෝලන්තයේ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ. මෙවන් තත්ත්වයක් තුළ රුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පැරිස් ඔලිම්පික් උළෙල තහනම් කළ යුතු බව දැනුම් දී තිබුණා. මෙම තීරණයට පූර්ණ මට්ටමින් සහය දෙන බව ලැට්වියාව, ලිතුවේනියාව සහ එරිත්‍රියාවද දැනුම් දී තිබෙනවා. මෙය ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමට තැත්කිරීමක් බවයි රුසියානු රජය චෝදනා කළේ. මෙම වැයම සම්පූර්ණ මට්ටමින් පරාජය කරන බවද රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා. කොටස් වෙළඳපළ සම්බන්ධ දූෂණ චෝදනා එල්ලවීම සමග ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වූ ගෞතම් අදානි බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා. මේ සමග සතියක කාල සීමාවක් තුල අදානි සමූහ ව්‍යාපාරය වෙත ඩොලර් බිලියන 100ක වත්කම් අහිමි වී පවතින බවයි නවතම වාර්තාවක් තුලින් ප්‍රකාශ කළේ. සතියක් තුල ගෞතම් අදානිගේ පුද්ගලික වත්කම් ඩොලර් බිලියන 63කින්
පහත වැටී තිබෙනවා මේ සමග ලෝකයේ ධනවතුන් අතර තුන්වන තැන පසු වූ ගෞතම අදානි 16 වන ස්ථානය දක්වා පසුබැස පවතින බවයි Forbes සංග්‍රහව ප්‍රකාශ කළේ ආසියාවේ ධනවතුන් අතර පළමු තැන පසු වූ ගෞතම අදානි එම ලයිස්තුව තුලින්ද පසුබැස තිබෙනවා මේ වන විට ආසියාවේ ධනවත්ම මිනිසා බවට මුකේෂ් අම්බානි පත්ව පවතින බවයි අනාවරණ කළේ මේ අතර විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ගෞතම අදානි කියා සිටියේ සිය සමාගම් සම්බන්ධයෙන් එල්ලබන චෝදනා වැහැර කරන බවයි තායිලන්තයට බලපා පවතින වායු දූෂණ තත්වය මත හැකිතාක් නිවාසවලින් බැහැර වීමෙන් වළකින ලෙස ඒ රට ජනතාවට දැනුම් දී තිබෙනවා. මේ වන විට තායිලන්තයේ පවතින වායු දූෂණ මට්ටම හානිකර සීමාවට වඩා 14 ගුණයක් ඉහළ බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ. මෙම වායු දූෂණ තත්වයට ගොදුරුවන පුද්ගලයන් දෙයස්වල දැඩි වේදනාවක් මතුවන බව දැනුම් දී පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි. සන්නේ මෙම තත්වයේ සමග තායිලන්තයේ සියලු කටයුතු දැඩි බලපෑමකට ලක්ව පවතින බවද දැනුම් දී තිබෙනවා. මේ සමග වර්ධනය වන විවිධ රෝගී තත්වයන් පිළිබඳ දහස් සංඛ්‍යාත ඇමතුම් ලැබෙමින් පවතින බවයි තායිලන්ත බලධාරීන් අනාවරණ කළේ. මෙය දැඩි මට්ටමේ අනතුරුදායක තත්වයක් වන අතර කොඩා දරුවන් විවෘත පරිසරයට යොමු කිරීමෙන් වළකින ලෙසද උපදෙස් ලබා දී තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක තුලින් ප්‍රකාශ කළේ මේ වන විට ලෝකයේ වර්ධනය වන වායු දූෂණ තත්වයන් මත වාර්ෂිකව පුද්ගල මරණ ලක්ෂ 42ක් වාර්තා වෙමින් පවතින බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.